. හිරු යාන්තමින් බැසයන්නට පටන්ගෙන ඇත. ගම්ගොඩ වටා වූ දිගු සෙවනැලි තවත් දිගුකරමින් සෙවනක් දසත පැතිරයයි. ඉමේ වූ තද මැටි මතුවනතුරු පෙසදාගත් කමත ඉදිරිපිට පටු බිම්තීරුවේ ගොම මැටිගෑ පොලවේ එකිනෙකාට මුහුණලා රෞමකට ලැගහිඳගත් වැඩිහිටියන් කිහිප දෙනා, රහසින්මෙන් කරන මුනුමුණුව පිරිස පීරාහමන සුළඟටෙක් වේ. මීගස් මුදුනේ සටපටහඬින් නොකඩවා ඇදහැලෙන ඇටවලහඬින් බියපත් දරුවෙක් උස්හඬින් කෑගෑවේය. දරුවා කරපින්න්න ගනිමින් ධනහිසට දිගු කිලිටිචීත්ත කඩමාල්ලේ ඉදිරිපොට අතින් සකසමින්, ඉදිරියට නිෙරා එන කුසමවා කරගන්නට තැතනු කේඩෑරි ගැහැනිය කිහිප වරක්ම වූ ඉහලට ඔසවා හාහාහායි හඬක් නිකුත් කරමින් පරක් කරගන්නට තැත්ගලාය දරුවාගේ මුහුණ තම මුහුණට ලංකළ ඇය උගේ නාසෙන් මෑත්වී මුවටද රූරාගිය සොටුදල්ල ඇගිලි දෙකින් මිරිකා පහත්වී චීතයේ පොටක තවරා ගත්තාය ගැම්ඹුරු තියියුණු බැල්මෙන් තමන් ඉදිරිපිට රැඳුණු කිහිපදනා දෙෙස නිහඬව බලන්නට වූ වැඩිහිටියන්ගේ බැල්මට හසුවුණු කවු්වා මුහුණ බිමට නෙඹුරු කරගත්තේය ඔහුගේ ගෙලීගිය කම්මුල් මත වූ තුනී තම පැහැරවුලුගස් කිහිපය වෙවුලන තොලත් සමග යන්තමින් සෙලැවිෙන අවුල් කෙස්කස් කිහිපය අත්ලෙන් පසුපසට පීරමින් කෙස්ගැටය තද කරගත් ඔහු බයාදු පෙනුමක් දක්වමින් මදක් ගැස්සී ගැහැනිය අතින් දරුවා ගත්තේය අනතුරුව කහට පැහැ කෙළදහර දෙතොල හකුළුවා දුරට විදිමින් පිරිස ඉදිරියේ තවවරක් නැවනේය ඒකි නැබඩෑවෙ බොලායි නැයින්නෙකයක් කියීවනව? පිරිස ඉදිරියේ මුලින්ම හිඳගත් සහෝදරා හඬවදි කළේය හැරිී උරහිස විදහල මදුරුවෙකු අත්ලෙන් තලා ඉවතට විසිකළ හේ? යලිප පිරිස දෙසට හැරින දෙමට පොතුහා එක්වූ හුණුවල කහටින් රත් පැහැ එකට හැරුණු ශක්තිමත් දත් පෙන්වමින් ඔහුගේ ගැඹුරුහඬ සෙමින් නැගෙන පලල් නලල් තලට රැලිකිහිපයක් එක්කරමින් හේ විමසිල්ලෙන් බැලුවේය ඔහුගේ දීප්තිමත් පැහැදිලි දෙනෙතේ තියුණු බැල්මෙන් තැතිගත් ගැහැනිය දරුවා දෑතේ හොවාගනිමින් වට පිට බැලුවාය නෑබඩෑවේ කියක් බවනං හැබෑවමහ ඇත්තෝ ඒත් ඒකි අපේ නැයින්නේ කියක් නම් නෙමේ හෙනම් මේ ඒකි වඩාගෙන පැට්ට? කවු්වා නැවෙමින් වඩාත් ගරුසරුභවක් දක්වමින් පිළිතුරුදුන්නේය පැට්ටමං වෙනසක් නොකර හදාගන්නෝ ඇත්තෝ හේ හිස කසන්නට විය කායිදෑ බොලේ එතකොට මේකි? කව්වා පිළිතුරු දෙන්නට බෙහෙවින් පමාාවිය හේ පයේ මහපටෑගිල්ලෙන් පොල වැහැරුවේය. ගිලුණු නිකටට දබරැගිල්ලෙන් සෙමින් ඇනගත්තේය. ඉතිං කියාහම්බොල? කායද මේ ඇත්ති! ඒකි මඩ කළපුෙන් ඇවදීම් පැළපදියන් වෙච්චි හෙට්ටිවිධානය අඹුව මහඇත්තො හේ හිස යළි කසන්නට වූයේය. දෙයිියෝ සාලෙ! වටා රැස්වුණු වැඩිහිටියන්ගේ මුවින් එක්වරම නිකුත්විය හෙනං හෙට්ටිවිධානයක් කොහෙගොහින්ද. ඌූ ආපහු මඩ කල පුවටම බින්න බහින්ඩ ගිය? ඌූ අයමත් මේ කියන්නේ අන්ඩෙන් නැතැ නෑ මහත්තො ඌූයේ මසිනාය ගෑනිත් තන්න ගොහි. පිරිස්ස අතරින් කොක් හඬලෑමක් මතුවායේය සහෝදරා තියුණු නෙත පිරිස සිසාරා කරකවමින් යලිත් කතා කරන්නට විය. ඒකි පෝය තුනහතරක බඩිනුත් ඉන්නවවායි. එහෙමයි ඒකනම්මයි පැට්ටෙක් ඇත්තෝ. කවු්වාගේ හඬ බෙහෙවින් බැගෑපත් බවකට හැරින. බොලා පොඩ්ඩ බැරිවෙනකොට මොකී හරි වාංකොරාන කැළෑවදිනවා. හිතින් අපටමනවේවා විභාග කොරන්ඩ කරදර? සීරාල අවියත් හඬකින් කෑගෑවේය. සෙමින් ඇරඹුණු සිනාවක් කොක්හඬතැලීමකින් කෙළවරවිය. සහෝදරා මොහොතකට මොවින් නොබැන නිහඬ වූවේය. ඔහුගේ දෙනෙතේ ගැඹුරු බැල්මේ දීත්්‍යය තව තවත් තිවුණුවනු පිරිසට දැනින. පරිසරයම හදිසි නිහඬතාවක ගිලී කියේය. දුරින් එන රැහැයියන්ගේ පීරිගෑමත් හැර කිසිදු ශක්්දයක් අවටින් නිකුත් නොවීය කව්වාගේ බයාදුබවත් දරු බරිින් නැවීගත් කැහැනියගේ හැසිරීමත් නිසා එක් වැඩිහිටියෙකු සඟවාගත් සිනාවක් හදි සයේ පිටවීගියේය යකෝ මගුලයනුව කියලත් පැටව් නැතිය කියෙක් ගනිල්ලා බොල් හඬින් මෑත්වූ ඔහුගේ හඬින් පෙරිස එකිනෙකා මුහුණ බලමින් සිනාසෙන්නට වෝහ. දෙපස්සට ඇම්ඹරෙමින් නොකඩවා සිනානගෙන මිනිසුන් අතරින් සහෝදරා සෙල් රුවක් මෙෙන් නොසලීහුන්නේය ඔහුගේ නිහඬතාව නිසා සසල වූ මිනිසුන්ද එක්වර නිහඬ වූ බවක් පෙනින මේ කෑ කොස්සන්දෙන්න්ට තිබාගත්ත වෙලාවක්කැ? වරිග සභාව කටයුතුවලට ඔලෝකු කොරන්ඩ නාකයි හේ රලුහඬින් කීවේය සියල්ලෝම ඔහු වෙතහැරි හිස සලන්නට වූහ. මේ බරගොයියවුන්නයින් කව්වට ඒකි වහංකොරාණෙන්ට බැරිකොමක් ඇතැ වරිගි කවරුවත් ඒකට විරසකවෙන්ඩකාරයක් නෑ ඔහු හැරී තමාහා හිඳසිටි පිරිස වෙත වටයක්ම බලමින් කීවේය හෙන සේරෝම තීන්දුයි කම්මුතුයි පුළුල්ලුව පැවති දෙකොපුල වසාගත් රැවුල අතක කරකවමින් යළි තැසුවේය මේ දක්වා බිම බෑවී ඔවුන් ඉතිරයේ ඇනතියාගත් කිහිප දෙෙන එක්වරම නොසන්සුන්වන බවක් පෙනින ඔහු රහසේ ඇරඹූ මුුණුමුණුව උස් හඩින් කරන කතාවක් බවට වේගවත්වී ගියේය එහෙම්ම බෑනිව මහඇත්තු මේක වරිග සභාවට වැද්දගණඩ නෝටිනා කටයුත්තා ඩිංගිරන් නොකඩවා කතා කරන්නට විය කලින් බීගතරා කටුව කොසේදී පැසෙන්නට ගැනීම නිසා උගුරට නැගී ආවාතයක් ගුඩුස් ගුඩුස් හඬක් මුොවින් නිකුත් කළේය හේ රත් පැහැගත් දෑසින් කලු ඉංගිරිියාව වටයක්ම කරකවා දත්විලිස්සුවේය හෙට්ටිවිධානයක් පරජාතිකාරයෙක් විච්චි උන්න ගෑනු අපේවරගිට වැද්දගත්තහම කාලයක් ගොහිම් මහා කරච්චල්වැෙන්ඩ බැරිනෑ මහා ඇත්තෝ හේ බැරෑරුම් හඳකින් කීවේය පිරිස හිස්සලමින් ඔහු අනුමත කරන්නට වූහ බොලා මොහදදෑ මේ ගැන කියන්නේ සහෝදරා කව්වා දෙෙස්සට හැරුණේය කවත් තව තවත් බැගෑ පත් බවක් දැක්වීය. හෙට්ටිවිධානයා පරජාතිකාරයෙක්කුණාට මේකි නං අපේ වරිගේ කියෙක් මහ ඇත්තො. ඌූ මේකිව වහංකොරන ගොහින් තියෙන්නේෙ. ඌගේ පරජාති පැටා බොගේ හෙක්වාගේ රස්සා කොරගණඩ බොලා මනා පයිහෙන. එහෙමයි මහඇත්තො. බරගොයියෝ හෙක්වත් අරූයේ මූයේ කියලා වෙනස් කොමක් නැතුවාමයි. සහෝදරා ඔහු අනුමත කරන ලීලාවකින්, ඉස සලන්නට වූයේය හෙනංමුව වරිගෙට ඇදගණ්ඩ වරගියුම් එහෙක්කත් මනාපනෙදී නෑනෙව අපි අමනාපයක් නෑ මහඇත්තෝ ඒත් වරිගෙට දඩේ ගාස්තුගෙවන්ඩෙපැෑමුම් කවවෝ ්‍රාකල සයකුයි ගෝනතඩියෝ දහදෙනෙකුයි හාගෙඩියෝ පණහකුයි යන්නවර පිරිසේවූ මහල්ලෙක් ගොත්ත ගසමින් යළිත් කෑගෑවේය ඇත්තෝ ඒ තරන් දෙයක් දෙන්ඩ වත්කොමක් නැතුවාමට පහුගිය කන්න දෙහෙකිම්ම හරි හමං විදියට කන්නේ පැහුණේ නෑ අයිබෝන් හැබොල හෙනං උබැහැ මුන් දෙන්නේෙ ක්‍රස්සා කරන්නේ දැන්තාව පෝයතුනහතරකින් බඩේකත් එෙලිබහිනකොට යසට හිටි නෑත්තො දඩේමටත් මය අතපය හොඳට හූරුයි මහකන්නේෙ වැස්සට හේන මෝරලා පුල්ලයාරෙ හාදුරුව බැලුවොත් මටක් අග්‍රහිගකන් නෑ මහ ඇත්තෝ හෙනං රා කල වෙසි පහකුයි? හා අඩියෝ දහයකු යන්නවර. හනේ ඇත්තෝ. බොට ඒ ගානත් ගෙවා ගණඩ බැරිවුනාාහෙන. හා කියමු බලන්ඩ බොලක් උබඹ හැදෙන්ඩමන අප ගාන? කව්වා කමතින් ඉවත්වී ගම්ගොඩ කෙළවරට දිවගියේය. හේ දෑතින් ලබු කැට දෙකබැගින් වරින්වර ගෙනවිත් පිරිස්ස ඉදිරියේ රවුමට තැබූේය. එහි රාපිර වූ ලබු කැට නවයක්ම විය. අනතුරුවා අසල වූ තරුණයින් දෙදෙනෙකුට, අතින් සංකරමින් කැලෑව තුළට වැද නොපෙනී ගියේය. ඔහු ආපසු ආවේ ලීියක තැඩලූ ගෝන මලකුණක්ද දෙතුන් දෙනෙකු හා අපහස්වෙන් ඔසවා ගනිමිනි. තවත් මොහොතකින් යළිද දිවගොස් පාසතර එක්කර වැල්පොටකින් බැඳදැමූ වැලිම්ුවකුද කරතබාගෙන පැමිණේය. කමත කෙලවර පිදුරු මිටි අතරින් දෙකනින් අල්ලා මිටියක්සේ එකතු කළ හාවුන් දහදෙනෙකුද ඔහුගේමළඟගාස්තුවට එක්විය පිරිස අත්ගසමින් සතුට පල කළහැ කව් අයකා මේකිට දුකක් නෙදී කණ්ඩ දෙෙන්ඩ තනයි ඒක මොනවිච්චුම්බරයද්ද එකෙක් කෑගෑවේය හාවුන් පිරිසේ වැඩිහිටියන් අතරේ බෙදන ලදි මස්කරන ලද ගෝනාගෙන් ලොකු ගාතය ගරුසරු ඇතිව සහෝදරා ඉදිරිිය තැබෝ කව්වා වැලි මුවාද දෙකට පලා ශුද්ධ කර? එයද සහෝදරාට පිළිගැන්වීය පිරිසරාලබුකැට හිස්කලෝය තම්බාගත් උනුණු මැස්මැටිකෝප්ප හිපය අතින් අතමාරුපිය දෙකම් මුලවසා විහිදීගිය රෞුලේරැඳුණු රාපිදු කිහිපයක් නිරාවරණ උඩුකායට වරින්වර වැගිරෙන්න්නට වූෙන් සහෝදරා සරම කොනක් ඔසවා එයින් මුහුණ පිසදමා ගත්තේය එකිනෙකා වරින්වර රාපොල්කටු පුරවාගන්නට වෝහ ලොකු හාමස්කුට්ටි මැටිකෝප්ප හිස්වද්දිී මහපට ඇඟිල්ලෙන් සුරාගත් එහි හොතිස්මද එකිනෙකා මුවටලාගත් බවක් පෙනින මේ ඉතුරුරාකටු දෙක මහඇත්තු ඇන්නයන්ට කව්වා ඉතිරි වූ පිරුණු ලබුකෙට දෙක සහෝදරා ඉදිරියේ තබමින් දෙකට නැවුණේය හ! මටෝනැනැ! ඔය ඉන්නවුන් අතරේ බෙදලදාහඟෝකත් හේ ගොගුලේය පිරිස හිස්නවමින්? රා ලබු කැට යළිත් එකිනෙකා අත හුවමාරු කරගන්නට වූහ. හුඹැහැම කියාහන් සොම්මරීයකි දැං කොහෙන්දෑ ඒවයේ ලබු කැටීතිරෙන්ට රායන්නෙන්නේෙ. බුලත් හපය හක්කේ ඒ මේ අත මාරුකරමින් සහෝදරා සෙමින් නැසුවේය කොක්ඛනය දිගහර? එයින් කුඩා පිත්තල බොලත්වංගෙඩිය එළියට ගත් සොම්මරී ටට්ටක් හඬින් එහි කුඩා ඇනෙන් රඳවාගත් බොලත්විට කොටන්නට වූවාය පිළහරහා ඇදී යනසේ තද රත් පැහැති කෙල පහරක් විදහල සහෝදර දෙතොලේ හරස් අතට ආ පැළුම්වලින් නිකටහා දෙකම්මුල කරා ඇදෙන කෙල දෑතින් පිසදමාගත්තේය මටනම් මේ හුණුගල්ලොල හුණුත් වහවාය ොලටේක් කෝම පැලිලා කට හුණු වැටිලා හේ සෙමින් කීවේය දෙමට පොතු විටට තරමට කටහමයන් නෑබම් මේ හොඳ බුලත්වෙටට ඉදා බොට එනසාල් ලටේකුත් කටෙන් සුවඳවත්තෙන්ඩ හ කාරියක් ඇතේබා හෙනසාාල්ලටෙත් වලට දැම්මැහෙහි උගුරැගිලිලයා නොෝ ඉතරයි සහෝතරාගේ හඬට සොම්මරී උස්සිනාවක් නැගුවාය කබල් බයිසිකලයක් තක ටකස් හඬින් හැරීවිත් අත්දර නතරවින. එහි මලකෑ අගේජයේ පටවාකත් කලු පැහැ බූලියයේ බරට බයිසිකලේ ඇදගැහෙන තරමට නැවී ඇත. අප්පුච්චා! බුලත්කොල ඔක්කොම ඉවරද! මං අනුරධපුරේ අවුමට ගිහින්න්නේ දිතාවගේන්න. කෝටුවා පිළටකොඩවී මැස්සට බර දුන්නේය. මෑතක සිට අමුතු වී යන කෝටුවාගේ කතාවිලාසය අමුත් එකුගේ හඬක්ලෙසින් සහෝදරාට දැනේ. මොනාබං? ඔය බුලිය ඇන්නාවේ? ඔහු ගෙමිදුලට නැඹුරුවෙමින් නැසුවේය මේ හාල්පානුවතුර ටිකක් වාන්නල පැත්ත අරයි අන්ඩ අරමක්කට හාල්පානුවතුර හනිච්චේ! හුබැහනම් හරිම පැටානෙව හාල්පානුවතුර මක්කට ඇහුවට බොට එව්වයින් තැන අරක්වුණම් මක්කට ඇදැනු නැතුව සොම්මරී සහෝතරාට ගස්සමින් කියන්නක් ඇසූ කෝටවා උස්හඩින් සිනාසුනේය ඔහු අතවූ සාලු කඩමාල්ල පිල්මැස්සමත තබා වටයක්හර කැවුණේය ඔහුගේ නෙතට ලී හෝ උළුුවහු දොරජනෙල් කිසිවක් නොවූ සිතුරු පමණක් සහිත වඩා උසනැති මැටිබිත්ති හසු විය අපපුච්චා මේ පරණ ගෙවල්වල දොරජනෙල් නැතික බොහෝම නරකයි කැලෑවෝඔය තරන්තියෙද්දිත් යසට දොරජනේල් දාලා ගේ හදාගණඩ තිබුණනි සහෝදරා එක්ද තක් හෝ නොවූ යටියන්ද නිරාවරණය වන තරමටම සිනාසුනේය හනේ බොලං කෝටුවයකෝ මේ පැල් කොටේ මොහමොහොවත් උයාපිහාන වැටිල්ලයින්ඩමිසක්කා කැලෑලී කොටන්කපාන දොරජනෙල් දාමාන හිරේවැටීගෙන ඉන්න මොකේබ? හනේ මන්ද! හප්පුච්චා හිතන හැටි සහෝදරා හිස බිමට නවාගෙන මොහොතක් දෙපා දෙෙස දෑස එල්ල කරමින් බලා සිටියේය මහපටැගිල්ලේ ඉරිතලාගිය මඩකුට්ටියක් රැඳී ඇතද ඒය ඉවත් කරන්නට ඇඟිල්ලට නැවෙන්නට රිදුම්දන පිටකොන්ද බාධ පමුණුවයි ඔහු රැලි ගොඩක් වී ඇටවලින් මෑත්වුණු අතේ සම සෙමින් පිරිමැද්දේය බොලං කෝටුවෙකෝ බෝ වැවපිටියහාරහාර පස් ගොඩ දම්මන්නේ අහවල්කාරියට දැ හේ කෝටුවා දෙෙස විමසිල්ලෙන් බලමින් ඇසුුවේය අලුත්ගයක් හදන්ඩයි කියලා මේ ගඩොල්ටිකක්් පුච්චන්ඩ මැටිකොඩ දෙම්ම සහෝතරාගේ නෙත විස්මයිෙන් විශාලවිය බොලං වැව්පිටිය හාරගත්තහම මඩහොරෝවට බරවෙලා ඊළඟ වැස්සට වෑකන්ද කඩානයක්ත් දැ හිතින් මට මොකද අපපුච්චා හිතල බලහ දැන් අවුරුදු දෙකතුනක් ඉඳලම හරිකට බැවපිරිල ගොවිතනක් කරගත්තද වැව வேලිලා පැලිවලම් පැලිලා ඉතිං ඒකින් ගඩොල්ටිකක් අපාගත්තම මොුණෝවෙනවද හනේ මන්ද. බොලාට වගෞත්තර කියන්ට මයි ඊහනිකට පැහුණ මදි. ඔහු කටුසේ නෙරාආ සුදු රැවුලු කෙදිී දෑතින් පිරිමඳමින් හිල්ලුවේය. උඹැහැ වැවතාවල්ල අස්සැද්දුව. හේකෙ පරම්පරා ගානක් රස්සවෙච්ච රූස ගහකොලන්ටික කප්පාදු කොලාා හෙනං වැහිියල්ලත් නතරනෙවීතියෙයි දෑ කෝටුව. ඔහු කෙදිරිල්ලකහඬින් කීවේය කෝටවාගේ මුහුණේ සිනාවක් සටහන් විය. අපච්චා කිව්වට තේරුන්ගන් නෑනෙව මේ පුවර්සංකුලම අපපුච්චල ඇවිතින් පදිංචිවෙච්ච ඕල ගමක්ලුණේ හේකේ ගස්කොළං කපලා ගම්ගොඩහදාන පදිංචිවුුණා මූල් ගංකාරයෝ කියල නිකා හිටියද ළමයි දහදුලොස් දෙනා හැදුනා ඉතිං උන්ට ඉන්ඩ ඉඩකඩතිෙන්ට එපාද වැඩිපුර හේයින් කෙටුවා ගස්කොලං කැපුවා ඒත් මදි මේ ඉඩෝරෙට හිටවගත්ත ගස්කොලන්ටිකත් මැරිලගිය හපුච්චට මතක නැතැ වරිග සභාවට ගෙනා රාලබුකැට දැංහිතිං ඒවත් වෙනස්වෙලා රාහදන්ඩ කොහෙතියනෙන පොල්ගස්ද දැම් පොල්ගේන්නෙත් කුරුුණෑගල පැත්තෙන් ලොරිවලින්න්නේෙ हाල්පානුවතුරයි රටයින්දී සීනීධාපුුවම ටිප් ටොප්ප එකේ අරක්කු හැදෙන්නේ හුඹ නොදන්නවට පුච්චේ ආන්්ඩුවෙන් හිටන් දැන් අරක්කු හදල දෙෙනවනේ ඒට දෙවනි නෑ මංහදල අනුරාධපුර ටවමටම බෙදෙන රක් වු ඒ ආඩම්බරෙන් කියා සිටියේය. සහෝදරා බුම්මාගෙන ඉවත බලාගත්තේය. අපපුච්ච දන්නවද. අනුරාධපුර ටවුන්් එකේ තියනෙව්ව වගේ ගඩොල් ගියක් හදලා රජාවගේ මංගේකි පදිංචියයට යනවා. ඔහු තෘප්තිමත් ලීලාවකින් කීවේය.